කියා දෙන්න ආදරය තරම් කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඉදිරියට නේහා නිර්වාන් බලන්නවට පස්සේ සිදුවෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. එවගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලාත් අමතර ඉල්ලීමක් කරන්න කැමතියි. ඉතින් වා දන්නවා ඒ තමයි නේහා බලාගෙන හිටියා නිර්වාන් තමන්ට දුරකථන නැමතුමක් ගණේවි කියලා. ඒ වගේම තමයි වා දකින්න ඇති නිර්වාන් දිගසිට නෙමෙයි නේහට තමයි දුරකථන නැමතුමක් කරගත්තේ. හැබැයි ඉතින් දිගසෙනවා දැකලා ෆෝන් එක හංග ගන්න වගේම ෆෝන් නම්බර් එක කපන්න පවා නිර්වාන් උත්සාහ දරනවා අපිට දකින්න ලැබුණා. ඉතින් කොහොම වුණත් දැන් මේ සිදුවීම් සියල්ල අතරෙම හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම නේහා නිර්වාන්ගේ කාමරය දැක්කේ හැබැයිඳ එහෙම නැත්නම් ඒක කීනයක්ද මෙන්න මේ වගේ කතා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට වස්තු මොන ගහෙන්නේත් ඒ වගේම නිර්වාන් දිගැසි පන්සල් ගිහිල්ලා එනවා බලාගෙන ඉන්නේ ඒ විතරක් නෙමෙයි වස්තු මොන ගහනකොට නේහා ඉන්නේ එකම ඇඳුමකින්නේ. ඒ නිසා පැහැදිලි වෙනවා මෙන්න මේ දේ. ඒ තමයි මේ නම් හීනයක් නෙවෙයි කියන එක. එතකොට නේහා නිර්වාන්ගේ කාමරයට ඇවිල්ලා මොන වගේ දෙයක් කියාවිද? අනේ ප්‍රශ්නය තමයි දැන් වාට තියෙන්නේ කියලා මං විශ්වාස කරනවා. අවංකවම කියනවා නම් Taman බලන්න අපු නැති එකට ගොඩක් දොස් කියන්න ඉඩකඩක් තියෙනවා නේහා. ඒ වගේම තමයි නිර්වාන් එනතුරු නිර්වාන් Taman ස්තුති කරනතුරු නිර්වාන් Taman ගැන මොහොතකටවත් හිතන්නේ නැති එක ගැන අවංකවම ගොඩක් දුක හිතන බව නේහා නිර්වාන් එක්ක කියන්න ඉඩකඩක් තියෙනවා. අවංකවම කියනවා නම් නිර්වාන්ට වචනයක්වත් කතා කරන්න නොදී නිර්වාන්ව තුරුල් කර ගන්න උනත් ඉඩකඩක් තියෙනවා කියන දේ මේ වෙලාවේ කියන්න ඕනේ. ඒකට හේතුව තමයි කාලකට පස්සේ හිරෙන් නිදහස් වෙලා ආපු නිර්වාන් ගැන අවංකවම ලොකු බයක් තිබුණා නේහගේ හිතේ හදවතේ ගැබ්බෙලා. අන්නේ බය මේ වෙනකොට තමන්ගේ හදවතෙන් ඈත් වෙලා බව වගේම දැන් ඉතින් ඉදිරියට ජීවත් වෙනකොට ගොඩක් පරිස්සමෙන් ජීවත් වෙන්න කියලාත් අනිවාර්යෙන් නේහ කියනවා. ඒ වගේම තමයි ඉදිරියට නිර්වාන්ට රැකියාවකට ගිහිල්ලා එයාගේ ජීවිතේ සාමාන්‍ය විදියට ගත කරන්න අවස්ථාවක් හදලා දෙන්නත් තමන් සූදානමින් ඉන්න කතාව වගේම මේ වෙලාවේ නිර්වාණ අපේකට සතුට පළ කරන්නත් නේහා අමතක නොකරාවි.